ආහාර අර්බුදය විසීම සඳහා ඉදිරි මාස 4 තුල ක්‍රියාවට නංවන කඩිනම් සැලසුම එක්ව වවමු රට දිනවමු ජාතික ආහාර භෝග නිෂ්පාදන වැඩසටහන දැනටවත් ආරම්භ කර ඇති අතර එමගින් දැනට වගා කළ හැකි හේත් වගාවට යොදා නොගත් භූමිය තවදුරටත් භෝග වගාවන් සඳහා යොමු කරවීමටත් අඩු අවධානයක් යොමු වූ තම ගේවත් උපරිම අයුරින් වගා කරවීමට මගින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට අපේක්ෂා කරනු ලබනවා මං හිතන්නේ තෙල් පෝලිං ගැන අපේ ඇමතිතුමා දැන් සඳහන් කළා තියෙනවා ගේනේවත් මං මගේ අනික් කතාවෙන් තියෙනවා අයි බලන්නේ තෙල් ලබාගෙන ක්‍රියාත්මක කරන්න තෙල් ලබලා දෙන්න රට ගෙනියන්න ඒ සම්පූර්ණ ප්‍රමාණය ගැන ඔබ වහන්සේ මතක තියා ගන්න ඕනේ දැන් තෙල් මිල ආපහු වැඩි වෙන්න ඕනේ ගිය සතියේ රුසියාව යුරෝපෙට ගෑස් දෙන එක නැවැත්තුවා ඒකෙන් ගෑස් මිලයි තෙල් මිලයි වැඩි වෙනවා මම හිතන්නේ යුරෝපෙ තව හිතන්නේ ඉංගලන්තේම තව 140කින් 30කින් 40කින් වැඩි වේක ඒතර අපේ මිලියන 500 අපි යොදව ගන්න ඕනේ ඒ අපිට හැකි ප්‍රමාණයක තෙල් ගේන්ට ඒක අපේ අතේ නැහැ ඒක තියෙන්නේ ලෝකේ යුක්‍රේන් යුද්ධ නිසා ඇති වෙලා තියෙන තත්වයක් ඉතින් මේක ලේසි පහසු කටයක් නෙමෙයි අපිට පුළුවන් තරම් ඉන්දියාව දුන්න දැන් ඉන්දියාවෙත් බැංකුවල ප්‍රශ්න තියෙනවා එහෙනම් මේ අසිරු තත්වෙන් ගොඩේමේ මාර්ගය කුමක්ද දැන් අපි ඉදිරි ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමයි මොකද වෙන එක රටක්වත් අපිට ණය දෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය නැතුව ඉතින් අපි ඒ සහතිකය අරගන්න ඕනේ එකඟත්වයකට එන්න ඕනේ වෙන රටවලින් ලබා ගන්න වෙනත් මාර්ග තියෙනවා නම් කරුණාකරලා කියන්න මෙතෙක්කල් ආණ්ඩුව දන්නේ මේ මාර්ගය විතරයි